අපි කතා කරමින් ඉන්නේ semester 1 information system පරණ විෂය නිර්දේශයේ past papers කොහොමද හැසිරුනේ මේ 7 වෙනි lesson එකට අදාළව security ethical privacy and other challenge කියන පාඩමේ විශේෂයෙන්ම අපි මීට කලින් කතා කළා මොනවද organization information system එකට තියෙන threats ඒ threats වලින් වැළකෙන්න අපිට මොනවද ගන්න පුළුවන් security measures ඒ measures දුර්වල වෙලා threat ජයග්‍රහණය කරහොත් මොනවද කම්පැනිට වෙන effects කියලා අපි සාකච්ඡා කළා. ඒ වගේම IT practitioners ලා ලෙස හිතාමතා වගකීම් පැහැරහැරීම්, ඒ වගේම අතපසු වීම වලින් කම්පැනිට වෙන waste and mistakes නිසා වෙන හානිය අවම කිරීමට කටයුතු කළ යුතුයි කියලා අපි කතා කළා. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ ethics කියන කොටස. ethics කියන්නේ සාරධර්මීය වගකීම්. අපි IT practitioner කෙනෙක් ලෙස විශේෂයෙන්ම වැඩ කරන්නේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපේ customers ලාගේ data. අපි වැඩ කරන්නේ කම්පැනි ඇතුලේ තියෙන අභ්‍යන්තර ක්‍රියාවලිය. අපි බිස්නස් ක්‍රියාවලිය අඳුර ගන්නවා. අපිට මේ බිස්නස් ක්‍රියාවලිය අඳුර ගන්න නැතුව ඒවට software හදන්න බෑ. ඒතර අපි මේ ගනුදෙනු කරන්නේ මිනිස්සුන්ගේ sensitive සංවේදී දත්තත් එක්ක username, password, ඒගොල්ලන්ගේ පුද්ගලික තොරතුරු, account details, health තොරතුරු මේ වගේ ගණනාවක් තියෙනවා. ඒතර මේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම අපේ වගකීමක්. ඒ වගේම software කියන්නේ intellectual property. ඒ කියන්නේ අපි කියනවා බුද්ධිමය දීපල කියන. එතන මේ බුද්ධිමය දීපල අපිට ඕන තරම් කොපි කරලා අපේ හැමතැනම ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන්. මේවා ethically, ඒ කියන්නේ සාර්ධර්මී වශයෙන් කළ යුතු දේවල් නෙමෙයි. ඒ නිසා IT practitioner කෙනෙක් ලෙස විශේෂයෙන්ම businessmen business වල, ඒ වගේම business වල ඉන්න customers ලගේ data, ඒ business ක්‍රියාවලීත් එක්ක වැඩ කරන නිසා සංවේදී දත් එක්ක වැඩ කරන නිසා පුද්ගලයාගේ ප්‍රයිවසිත් ඒ වගේම කම්පැනි වල බිස්නස් ඩිස්ට්‍රප්ෂන් එක කියන්නේ බිස්නස් රිපියුටේෂන් එකට හානි නොවෙන්නත් අපි වැඩ කළ යුතු වෙනවා. ඒ නිසා අපි ethics ගැන පොඩ්ඩක් කතා කරමු විශේෂයෙන්ම past papers හරහා. software භාවිතා කිරීමේදී තව වැදගත් දෙයක් තමයි software licensing කියන්නේ. software license කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවයක්. මොකද software කියන්නේ බුද්ධිමය property එකක්. අපි මේවට කියනවා intellectual property කියලා. එම නිසා software වලට තියෙන විවිධ අයිතිවාසිකම් ඒවට අපි කියනවා copyright. අපිට software එකක් අවසර නැතුව කොපි කරන්න බෑ. ඒ කොපි කරන්න පුළුවන් ඒවා තියෙනවා. open source software එහෙම open and free and open source software කියලා කියනවා අපි FOSS කියලා. free and open source software FOSS FOSS. එතකොට සාමාන්‍යයෙන් commercial software ඒ කියන්නේ Microsoft සමාගමේ Microsoft Office, Adobe සමාගමේ Adobe Photoshop මේ වගේ software ගත්තොත් ඒවා එම සමාගම් වල බුද්ධිමය දේපලක් විදිහට intellectual property එක ලෙස ආරක්ෂා කරලා තිනවා. ඒ වලට copyright ඔබ දැකලා ඇති මේ C අකුර මේ විදිහට දක්වලා තිනවා. website වල පවා content අපිට ගන්න බෑ. copyright දාලා තිනවා නම් අපිට ඒක copy කිරීමට අනිවාර්යයෙන්ම author ගේ original author ගේ අනුග්‍රහය අවශ්‍ය වෙනවා. right අපි ප්‍රශ්න කීපයකට යමු. 2010 19 වෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් the following statements are about software issues and trends. software හා සම්බන්ධ කියලා කියන්නේ එක copyright violation refers to copying software illegally. copyright violation violation කියන්නේ උල්ලංඝනය කරනවා. copyright අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් කියනවා. copying software illegally නීති විරෝධී ලෙස. ඔව්. ඔයා මොකක් හරි software එක කොපියක් ඒකේ author ගෙන් අහන්න නැතුව illegal copies හදලා බෙදා හරිනවා නම් ඔයා කරන්නේ copyright violation නෑ. මොකද original author අයිතියක් තියෙනවා මේ copies වලට මුදලක් ගන්න. එහෙම නැත්නම් ඒක යාගේ යා විසින් බෙදලා දෙන්න. එතකොට අනිත් වෙනත් author කෙනෙක්ගේ වෙනත් අයිතිකාරයෙක්ගේ ඕනෙක වෙනත් ඕත කෙනෙක් අපි කියන software එක නිර්මාණය කරන කෙනාට ඕත කියලා. ඒතර software එකේ අයිතිකාරයගෙන් අහන්න නැතුව ඒක copies බෙදනවා නම් ඒක එයාගේ copyright අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. එම නිසා මේක හරි copyright violation refers to copying software illegally නීති විරෝධී ලෙස copy බෙදා හරිනවා නම් අපි ඒ copy වලට කියනවා pirate කියලා. මංකොල්ල කාපු pirate copies කියනවා. අපි ගොඩක් වෙලාවට තුන්වෙනි ලෝකේ රටවල් භාවිතා කරන්නේ pirate copies. මොකද අපේ රටවලට එහෙම මුදල් ආයෝජනය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ pirate කම යම් ප්‍රමාණයකට මම හිතන්නේ සමාගම් excuse කරනවා. නමුත් ඒක වැරද්දක්. දෙක all commercial available software is always released without any software bugs. ඔබ දන්නවා software bugs කියලා කියන්නේ software වල තියෙන errors. එහෙම මේ commercial software වල error නැත්තේ නෑ. ඕන තරම් error තියෙනවා. ඒක තමයි අර අලුත් version වලට update වෙන්න කියන්නේ. ඒතර අලුත් version වලට update නම් මේගොල්ලෝ bug fix කරලා එවනවා. දැන් පරණ version එකේ bugs තියෙනවා. ඊළඟ version එකේ bugs ටික fix කරලා එවනවා. එම නිසා තමයි අපි කියන්නේ software නිතර update කරගන්න. එතකොට අර bugs fix වෙනවා කියලා. ඒ නිසා commercial software is always release without errors කිව්වොත් ඒක විහිළුවක්. ඕන තරම් software bugs තියෙනවා commercial software වල. එම නිසා මේක වැරදි. open source software products may provide only limited user support.
ඉතින් මේක 100% නම් හරි කතාවක් නෙමෙයි. මොකද ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකට පුළුවන් ඕනනම් 100%ක්ම user support එකක් දෙන්න. නමුත් ගොඩක් වෙලාවට ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් හදන්නේ ගොඩක් අයගේ enthusiasm නැත්තම් එයාලගේ මනුස්සකම් වලටනේ. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම customer needs තෘප්ත කරන්නේ නැහැ. අවශ්‍ය basic දැන් ගොඩක් වෙලාවට අපි දකින අපි උදාහරණයක් වශයෙන් Adobe Photoshop එක gym compare කරොත් ඊළඟට Microsoft Word එක writer ඕගොල්ලන්ගේ open office package එකේ LibreOffice package එකේ තියෙන writer compare කරොත් ඔබට පැහැදිලිව පේන්න තියෙනවා මේ මේ Microsoft සමාගමේ Word LibreOffice වල තියෙන writer වලට වඩා ගොඩක් ඉස්සරහින් තියෙන බව. ඒ කියන්නේ facilities වැඩි. ඉතින් ගොඩක් වෙලාවට open source software මේ provide only limited user support. ඒක හරි. එම නිසා මේක එක හරි දෙක හරි මේකේ always without bug කියන එක වැරදි. Microsoft Word වල තෝන තරම් bugs තිබෙනවා. එතකොට 1 සහ 3 හරි anu උත්තරයට යන වෙන අපිට C කියන උත්තරයට. Mr. Nalaka bought one copy of Microsoft Office. එතකොට Mr. Nalaka මොකද කරලා තියෙන්නේ Microsoft Office වල කෝපියක් අරන් තිනවා and installed it on 12 of his friends. එක කෝපියක් අරගෙන ඒ කෝපිය යාළු 12 දෙනෙක්ගේ install කරලා for half of the price he purchased it. දැන් එයා Microsoft සමාගමට ගෙවපු ගාණෙන් භාගයක් මිනිහ ගාණක් තියාගෙන විකුණලා මෙහෙම විකුණන්නේ මෙහෙම විකුණන ක්‍රියාව වලට රීසෙල කියන්නේම නැහැ මේක රීසෙලින් නෙමෙයි මේක හොරකමක් මිනිහා කරලා තියෙන වැරද්දක් එයාට 1 single user license එකක් දුන්නාම එයාට බෑ ඒක ගිහිල්ලා වෙන වෙන තැන් වල මේව කරන්න. එතකොට අර අනිත් කොපි 11ම හොර කොපි බවට පත් වෙනවා නැත්නම් අපි කියනවා මංකොල්ල කාපු කොපි කියලා. ඒ කියන්නේ පයිරේට් කොපි මුහුදු මංකොල්ල කාරයන්ට තමයි අපි පයිරේට්ස් කියන්නේ. ඒ නිසා ඒ software වලට කියන්නේ පයිරේට් software කියලා. එම නිසා මේ C ප්‍රකාශයෙන් අපිට අදහස් කරන්නේ software pirates එහෙම reseller කියන්න බෑ. reseller නම් Microsoft සමාගමෙන් මේ අවසරයක් අරගෙන විකුණන්න ඕන. hacker කියන්නේ මේකට අදාළ කාරණයක් නෙමෙයි. hacker කියන්නේ system එකකට unauthorized access වෙන එක. identity thief කියන්නේ අනුන්ගේ username password හොරගම් කරන එක. intent pirate කියලා කියන්නේ intent එකේ තියෙන resources හරි විදිහට pirate මංගල කණ එක. ඒත් මේකේ පැහැදිලි උත්තරය C. ඊළඟට අපි 2014 15ට ගියාම 2014 15 අහනවා the act of purchasing off the shelf software. ඔබ දන්න off the shelf කියලා කියන්නේ මේ කවුන්ටරේ විකුණන්න තියෙන. ඒ කියන්නේ මාකට් එකේ විකුණන්න තියෙන off the shelf. ඔයාලට ගිහිල්ලා කවුන්ටරෙන් ගන්න පුළුවන්. off the shelf. shelf කියන්නේ counters රාක් වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ ready made software. අපි ready made software වලට කියන තව නමක් තමයි off the shelf. ඒතර මේකේ විරුද්ධ වචනේ තමයි custom made software. custom made software වලට අපි කියන්නේ tailor made කියලා. ඒතර tailor made කියන්නේ tailor-ට ඕන විදිහට මහලා දෙනවා. ඒ කියන්නේ user ඕන විදිහට මහලා දෙනවා. ඒකට අපි කියන්නේ bespoke software කියලා. ඒතර bespoke software සහ off the shelf software වගේ එක අතර ගන්න off the shelf. ඒවට අපි කියන්නේ package software කියලා. ඒවට අපි කියනවා මේ off the shelf software නැත්නම් package software නැත්නම් ready made software කියන ඒවට. අනිත් පැත්තෙන් අපි යනවා bespoke software. ඒ කියන්නේ bespoke කියන්නේ tailor made ඒවා. ඒ කියන්නේ custom made ඒවා. ඒවා තමයි company වලට හදලා දෙන්නේ. දැන් අපි ඕගොල්ලන්ට BIT degree දෙන්නේ off the shelf හදන්න නෙමෙයි. ඔගලන්ට අපි BIT degree අපි උගන්වන්නේ business වලට ගිහිල්ලා analyze කරලා ඒකේ මොනවද requirement අධ්‍යයනය කරලා design කරලා plan කරලා අලුත් system එකක් ඒගොල්ලන්ට හදලා දෙන්න. ඒතකොට ඒගොල්ලන්ට custom made එකක් හදන්න යන්නේ. ඔයාලා යන්නේ tailor made එකක් හදන්න. ඒතකොට ඔයාලා මේ ප්‍රගුණ කරන්නේ අපි off the shelf package හදන්න නෙමෙයි. ඔයාලා ප්‍රගුණ කරන්නේ අපි tailor made නැත්නම් custom made එහෙම නැත්නම් bespoke software හදන්න. right මේ කතා කරන්නේ bespoke software ගැන නෙමෙයි off the shelf software. ඒ කියන්නේ ඔය Microsoft Word Adobe Photoshop වගේ හදාපු counter එක විකුණන්න තියෙන ඒවා. off the shelf shelf කියන්නේ counter-ෙන් counter-ෙන් ගන්න පුළුවන්. it distributing its copies among friends for half of the purchase price. මේ කතාවම නේ කියන්නේ. මේ කතාවමයි මේ කියන්නේ. අර මේ කඩේ තියෙන Microsoft Word වගේයක් අරගෙන ඒක copies හදලා යාළුවන්ට දුන්නලු භාගයක මුදල් වලට. ඒතොර ඒක ඇවිල්ලා උත්තරේ software piracy privacy නෙමෙයි. privacy කියලා වචනේ එන්නේ පුද්ගලිකත්වය හා සම්බන්ධ. software privacy කියලා වචනයක් එන්නේ නැහැ. information privacy නම් එනවා පුද්ගලයාගේ. එක එක පුද්ගලයාගේ දත්තවලට නැත්නම් company දින දත්තවල පුද්ගලිකත්වය ආරක්ෂා කළ යුතුයි. ඒකට කියන්නේ privacy කියලා. මෙතන එන්නේ piracy කියන වචනේ ඉන්නෝනේ piracy. B තමයි උත්තරේ වෙන්නේ. software reselling කියන්නේ බෑ අනවසරයෙන් මෙහෙම copies හදලා විකුණීම. software distribution කියන්නත් බෑ වැරද්දක් මේක. password sniffing කියන්නේ ඔබ දන්නවා අර internet එකේ අපි network cable එකක් දිගේ data packets ටික අපි sniff කරපුවාම ඒ කියන්නේ data packet ටික අපි වෙනම උපකරණයක් දාලා ඒ යන pattern මේවා සංඥායනි විද්‍යුත් චුම්බක තරංග ලෙස ඒ තරංග ඒ waves දිහා බලලා අපිට යන කියන්න පුළුවන් මොනවද ගිය bits ටික කියලා. ඒ bits ටික අධ්‍යයනය කරලා ඒ වයින් password ගන්න ක්‍රියාවලියක් තියෙනවා. ඒකට කියනවා eavesdropping කියලා. එතකොට ඒ sniffing eavesdropping කියන්නේ වෙනම කතන්දර මේක හා සම්බන්ධ නැහැ. ඒක security ආ සම්බන්ධ ප්‍රශ්නයක්.
එතකොට 2014 හතරෙන් පස්සේට අපි ගියොත් හිස්තනක් is a flaw. Flaw කියලා කියන්නේ error එකක්. ඒ කියන්නේ bug එකක්, අඩුපාඩුවක්. Right? ගැටලුවක් තියෙනවා ඉන්න computer program. Computer program කියන්නේ software. එතකොට software වල තියෙන අඩුපාඩු වලට අපි කියන්නේ bug කියලා. එහෙනම් මේකේ උත්තරය අපිට යන්න වෙන්නේ echo A. එහෙම නැත්නම් C. ওই දෙක තමයි යන්න වෙන්නේ. මොකද software bug එකක් තමයි flaw කියන්නේ අඩුවක්, අඩුපාඩුවක්. ඉන්න computer program that causes it to produce incorrect, inappropriate results. හරිනේ? ඉතින් bug එකක් නිසා දැන් ඔබ දන්නවා software processing ක්‍රියාවලිය error එකක් නිසාත් output error එනවා. අනිත් පැත්තෙන් input වල garbage in garbage out වෙන්නත් පුළුවන්. මෙතන කතා කරන්නේ garbage in garbage out යන්නේ මේ error එකක් නිසා software program එකේ bug එකක් නිසා erroneous results එන්න පුළුවන්. ඔව් හරි. Most computer software products are protected using ඔබ දන්නවා software products කියලා කියන්නේ මේ intangible ඒවා කියන්නේ අල්ලන්න බෑ අපිට ඒ නිසා බුද්ධිමය දේපල ඒවට අපි කියන්නේ intellectual property කියලා intellectual property ආරක්ෂා කරලා තියෙනවා අපිට copyright rule වලින් ඒ නිසා are protected using copyright rule එතකොට මෙතන එන්නේ software bug is a flaw මෙතන එන්න ඕනේ protected using copyright කියලා ඒ අනුව අපිට උත්තරයට ගන්න වෙන්නේ C 2014 4 උත්තරේ C ඊළඟට මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ software licensing සම්බන්ධව software licensing වලදී මේ A සහ B වාක්‍ය දෙක හොඳට කියවුවොත් ඔයගලන්ට තේරෙයි මේකේ මේ කරුණු දෙකක් තියෙන්නේ පුතේ concurrent user license කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔය server වල run වෙන software තියෙනවා අපි ඒවට කියනවා software as a service කියලා නැත්නම් SaaS කියලා කියනවා නැත්නම් application server කියලාත් කියනවා උදාහරණයක් වශයෙන් office 365 වගේ ඒවා ගත්තොත් ඒවා ඔය server වල තමයි run වෙන්නේ. ඒතොර application software එක run වෙන්නේ server වල. ඒතොර මේ server එකෙන් කී දෙනෙක් users ලට එකවර simultaneous අපි කියනවා එකවර concurrent at the same time. එතන simultaneous access කියනවා concurrent access කියලා කියනවා parallel access කියනවා. ඒ කියන්නේ multi user තමයි නමුත් මේ කතා කරන්නේ at the same time access කරන එක. ඒතොර ගොඩක් වෙලාවට මේ කතාව එන්නේ සාමාන්‍ය software install කරන එක ගැන නෙමෙයි අර මේ server වල run වෙන application software. ඒ කියන්නේ application server software. ඒ කියන්නේ ඒවට අපි කියන්නේ SaaS කියලා. Software as a service. ඒතර අපි server එකට log වෙනවා. log වෙලා server එකේ ඉඳලා වැඩ කරනවා. ඕගොල්ලෝ දන්නවා Google ළඟේ තියෙනවා Google Sheets, Google Docs. ඒ ඔක්කොම අපිට gedara Word වල වැඩ කරනවා වගේ Google එකේ වැඩ කරන්න පුළුවන්. gedara Excel වල වැඩ කරනවා වගේ Google server වල වැඩ කරන්න පුළුවන්. ඒතර ඒවා වෙන්නේ services ලෙස. ඒවා අපි අපේ machine එකේ install කරන්නේ නැහැ. අපි web browser හරහා ඒ software එක access කරනවා. software එක ඇත්තටම තියෙන්නේ server එකේ. එතකොට මෙන්න මේ මෙවැනි software වලට අපි කියනවා මේ software as a service කියලා. එතකොට software as a service අවස්ථාවක අපිට පුළුවන් users ලා කී දෙනෙක් at the same time log වෙන්න පුළුවන්ද මේකට. අන්න එකට තමයි අපි කියන්නේ concurrent user license කියලා. ඊළඟට මල්ටි යූසර් ලයිසන් කියලා කියන්නේ අපි එක කොපියක් ගත්තාම අපිට ඒ කොපියේ කොච්චර මැෂින් ප්‍රමාණයක යූසර්ස්ලා කී දෙනෙකුට දෙන්න පුළුවන්ද කියන එක. ඒතර මල්ටි යූසර් කියලා කියන්නේ එක software කොපියක් ගත්තාම ඒ software කොපිය කොයිතරම් දුරට අපිට මේ මැෂින් කීයක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද කියන එක. ඒතර ඔයාලා A සහ B උත්තර දෙක ගත්තොත් වෙනෙනම A සහ B උත්තර දෙකේ වෙනස තමයි A සහ B උත්තර දෙකේ ඔබට දකින්න පුළුවන්